අදටත් යකඩ තලන සද්ද හේන රාවණ ආරයිතුමාගේ යකඩ කම්මල ඉතින් අද සීලුම් දිනාව සාදරයෙන් පිළිගන්නවා අපි නොදන්න ලංකා ඉතිහාසයේ විතින් අරගෙන එන තවත් සුපිරි හිස්ටරි එපිසෝඩ් එකකට ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක් ගැන ඉතින් ඒ ගැන කෙටියෙන් සඳහන් කරවමින් අද කතා කරන්න යන්නේ රාවණ ආරයිතුමාගේ සුවිශේෂී නිර්මාණයක් ගැන ඒ සුවිශේෂී නිර්මාණය ගැන කතා කරවමින් ඒක යකඩ කම්මලක් ඔයගොල්ලෝ දන්නවද ශ්‍රී ලංකාවික කන්දක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවද මේ කන්ද අසල මහ රෑට යකඩ තලන සද්ද එනවා ඉතින් ඒක ඇත්තම කම්මල කියන්නේ මේ යකඩ තලන සද්ද එන්න ඕනේ මේ යකඩ කම්මල සීවස් ගාන පෙරණි මේක රාවණ රයිතුමාගේ නිර්මාණයක් ඉතින් මේ රාවණ රයිතුමාගේ ඓතිහාසික නිර්මාණකින් කොහොමද මේ අදට යකඩ තලන සද්ද එන්නේ මේ කන්ද අසලින් ඉතින් ඒක අදට අභිරහසක් ඉතින් මේ කන්ද අසල ජීවිතන ගම්මානවල වැසියන් කියනවා මහ රෑට යකඩ තලන සද්ද එනවා කියලා මේ කන්ද අසලින් ඉතින් ඇත්තට මේක සත්‍යයක්ද බොරුවක්ද කියලා අපි මේ වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු ඉතින් අද අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු මේ රාවණ රයිතුමාගේ සුවිශේෂ යකඩ කම්මල මොකද්ද කියලා ඒ වගේ මොකද්ද මේ යකඩ කම්මලේ අභිරහස කොහෙද මේක පිහිටලා තින්නේ මොකද්ද මේ කන්ද ඉතින් මේ සීලම දේවල් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු ඉතින් ඊට කලින් තවමත් මගේ YouTube channel එකට ව අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න වගේ YouTube channel එක අනිවාර්යයෙන් මෙහා පැත්තේ තියෙන bell icon එකට click කරන්න ඉතින් අපි intro එකට ගිහිල්ලා ඉක්මනටම වීඩියෝ එකට යමු සීතල මදසුනගක් පරිසරයේ විසිරී යමින් තිබේ. නාවල පිටියට ආවෙනික මේ සීතල පරයා උණුසුම් භයානක කතාවක් ගැන හෝඩුවාවක් ජන ප්‍රවාද අතරේ සැඟවී ඇති අතර නාවල පිටියේ සිට දොළොස් භාගයේ මාර්ගයේ සැතපුම් 10ක පමණ දුරක් ගෙවා දැමූ පසු මේ කතාවට පාදක වන කඳු වැටිය සුවගත හැකිය. අතීතයේ යක්ෂ ගෝෂ්ඨක නිජිම්මක පැවතියයි කියන මේ ප්‍රදේශය වර්තමානයේ රාස්සාව ලෙස ප්‍රසිද්ධව තිබේ. මේ රාසාව අඩවිය ආශ්‍රිත ජනප්‍රවාද රාශියකි. ඒ අනුව අතීතයේ රාවණ රජුට අයත් යකඩ කම්මල් ස්ථානගත කර තිබුණේ මේ රාසාව අඩවිය බවයි කියවෙන්නේ. රාම තමන් සමග සටනට එන බව කලින්ම හඳුනාගත් රාවණ රජු රාසාව අඩවිය තුල තමන්ට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනය කරන්නට කටයුතු කර තිබේ. ඊට අමතරව රාවණ රජුගේ දනු මොනර යන්ත්‍රය රාසාව අඩවිය තුල ස්ථාපිත විශේෂ කම්මලක් තුල නිපදවූ බවට ජනප්‍රවාදයේ එයි. තවත් ජනප්‍රවාදයකට අනුව කියවෙන්නේ රාවණා සතුව එකම ආකාරයකට නිපදවූ ගුවන් යානා කිහිපයක් තිබූ බවත් එම යානා පැදවීමේ ශිල්පය දන සිටියේ රාවණා රජු පමණක් නිසාම වෙනත් කිසිවෙකුට එම යානා භාවිත කිරීමට අවස්ථාවක් නොලැබූ බවත්ය. නිතරම තමන්ගේ කටයුතු සඳහා සබා දහමට හානි නොවන ආකාරයට ඉතාම සූක්ෂමව කටයුතු කිරීමේ උනන්දුවක් තිබූ රාවණා රජු සිය යකඩ කම්මල් ස්ථාපිත කිරීමට රාස්සාව කඳුමුදුන තෝරා ගන්නට ඇත්තේද එම ප්‍රතිපත්තියම පිහිටා විය යුතුයයි අනුමාන කළ හැකිය. මුහුදු මට්ටමේ සිට අඩි 4500ක පමණ උසකින් පීටි රාස්සාව කඳු වැටිය එදා රාවණ රජුගේ යකඩ කර්මාන්ත ශාලා සඳහා පූර්ණ ආරක්ෂාව සපයන්නට ඇති බවද අනුමාන කළ හැකිය. තවත් විශේෂ දෙයක් මේ රාස්සාව කඳු අඩවියෙන් වාර්තා වේ. ඒ තමයි කොච්චි කඩේ ප්‍රදේශයෙන් මහා සයුරට වැටෙන මා ඔයට ආරම්භය සැපීමයි. එදා මෙදා තුර ඉතිහාසයේ පුරාම මේ රාස්සාව අඩවිය සම්බන්ධ අද්භූත සිදුවීම් රාශියක් ගැන ජනප්‍රවාදයේ එයි. ඒ මේ අතට විසිරීගිය අඩිපාරවල් පෙන්නුම් කළද ඒ වායන් රාස්සාව අඩවියේ යකඩ කම්මල් ඇති ඉසව්වට යන්නට නොහැකි වන අයුරින් මම්මුලා වීමක් සිදුවන බවටත් ජන විශ්වාසයක් තිබේ. එකට එකක් සමාන අයුරින් වැටුණුමේ අඩිපාරවල් සියල්ලම යක්ෂයන් විසින් නිර්මාණය කර ඇති බවත් ඒ වායන් ගමන් කරන්නා මම්මුලා වී නැවත වනයේ තුලින් වෙනත් ඉසව්වකට යැවෙන බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. රාස්සාව කඳු මුදුනට ආරක්ෂාව සැපයන තවත් විශේෂ දෙයක් ලෙස සැලකෙන්නේ අධික මීදුමයි. හිටි අඩියේ කිසිවෙකුටත් හිතාගත නොහැකි අයුරින් ගඳු මුදුන මීදුමෙන් වැසී යන්නේ මම්මුලා වූ පිරිස තවත් මම්මුලා කරමිනි. එදා යක්ෂ ගෝත්‍රිකයන් කොතරම් ශක්තිමත්ද යන්න මනාව හඳුනාගත හැකි සාධක කිහිපයකුත් රාස්සව ගඳු මුදුනේදී හමු වෙයි. ඒ අතරින් කිණිහිරගල විශේෂ වෙයි. යක්ෂයන්සේ යකඩ රත් කර තැලීම සඳහා භාවිත කළ හැකි මෙම කිණිහිරගල අසලම තවත් විශේෂ ගල් කුට්ටියක් ඇති අතර එදා යක්ෂ ගෝත්‍රිකයන් මිටිය ලෙස භාවිත කළ හැකි යන එම ගල් කුලයි. මේ ගල් කුළු සියල්ලම යකඩ කර්මාන්ත සඳහා විවිධ ආකාරයට භාවිත කළ යන සාධක පෙන්නුම් කරමින් යකඩ මලවලට සමාන යම් පැහැයක් ගෙන තිබෙනු දැකිය හැකි අතර ජනප්‍රවාද සහ වර්තමානයේදී ඇතැම් අයගේ අත්දැකීම් අනුව අදද රාස්සාව අඩවියෙන් යබොර හමුවන බවටයි පැවසෙන්නේ. තමන්ගේ වර්ගයෙන් තම ශාස්ත්‍රීය පණමින් ආරක්ෂා කිරීම යක්ෂීන්ගේ පුරුද්දකි. එහින් රාස්සාව අඩවිය පිහිට තම යකඩ කම්මල්වල ආයුධ නිපදවීමේ රහස් කිසිවෙකු අතර පත්ම වීමට දැඩි ආරක්ෂක ක්‍රමවේදයක් යොදවා කටයුතු කර තිබේ. යම් ලෙසකට මෙම ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූවකු මරණයට පත් කිරීමට යක්ෂ ගෝත්‍රිකයන් කටයුතු කර ඇත්තේ සිය කර්මාන්තය ගැන රහස් පිට වේ ඇතැයි අපේක්ෂාවිනි.
එකල කඳුපා මුල සිටි පිරිස් වලට වගා කටින් සඳහා අවශ්‍ය ආයුධ ලබා දීමට ක්‍රමවේද සකසා තිබී ඇති අතර කන්ද පා මුල ඇති ගල් ගුහාවක අදාළ ආයුධ තැන්පත් කර තිබී ඇත ආයුධ අවශ්‍ය ගොවින් පැමිණ කන්න ලව්කල පසු අදාළ ගල් දොර විවෘත වන අතර නියමිත කාල සීමාවට පසු ආයුධ ගෙනවිත් තිබිය යුතුය එහෙත් එක්තරා කාලයකදී නියමිත පරිදි ආයුධ ගෙනෙමින් නොතැබීම නිසා දොර නැවත විවෘත නොවන ලෙස වැසී යෑමෙන් ආයුධ සැපයීම නතර වී තිබේ තමන් රැගෙන ගොස් තිබූ ආයුධද ගෙවි ගොස් ගොවින් ගොවිතැන් කර ගැනීමට නොහැකිව අසරණ වී ඇති අතර විටින් විට ආයුධ සෑදීමේ රහස්‍යය පිරිස් රහස්‍යා වඩවියට ගොස් තිබේ එසේ ගිය සිළු දෙනා යක්ෂ ගෝත්‍රකින් අති මරණයට පත් වෙද්දී තත්ත්වය දිනෙන් දිනම බරපතල වී තිබේ කෙසේ හෝ යකඩ තල ආයුධ සකසන යන්ත්‍රය දැකගත් විටයි සිටු ගොවින් පිරිසක් සැලසුම් සහගතව මෙම අඩවියට ගොස් තිබේ එම පිරිස මගේ මග එකා බැගින් නතර වී අවසන් කඳුමුදලට ගොස් ඇත්තේ දෙදෙනෙකි මේ දෙදෙනා යකඩ තලන කිනිහිර පෙරෙන මාහනේ උස් ස්ථානයක සැඟවී බලා සිට තිබේ ඒ අනුව යකඩ පොවන්න මඩබොරත් රිදී පණ පොවන පුෂ්කරත් ගන්නා බව හඳුනාගෙන තිබේ ඒ අනුව එක්කයි යකඩේට මඩබොර කියා කෑ ගසද් දීම යක්ෂ ගෝත්‍රයේ කෙටේරි පහරකින් ගෙල කැපීමේ යද්දී අනේ පුද්ගලයා රිදීට පුෂ්කරයයි කියා කෑ ගසා තිබේ ඒත් සමගම ඔහුටද පෙර පුද්ගලයාට සෙම් මරණයේ උරුම වෙද්දී මේ දෙනාගේ හඬ ඇසෙන සීමාවෙ සිටි අනෙක් පුද්ගලයා යකඩේට මඩබොර රිදීයට පුෂ්කර ගියා කෑ ගසා තිබේ එවිට ඊට පහළින් සිටි අනෙක් අය තමාට පහළින් සිටි පුද්ගලයාට දන්වා ඇති අතර මේ ආකාරයට රහස ගම්වැසියන් අතට පත්ව තිබේ එහෙත් රහස් වෙන්නට ගිය පිරිසෙන් ගම් අසලම් සිටි පුද්ගලයා හැර අනෙක් සියලු දෙනාටම අත්ව ඇත්තේ මරණයයි අවසානයේ සිටේ බයෙන් සැඟවී සිටි අන්තිම පුද්ගලයාත් බයටම මරණයට පත් වූ බවකුත් ජනප්‍රවාද ඇසුරෙන් සඳහන් වෙයි. කම්මල පිහිටි ඉසව්වෙන් පටන්ගත් මාවය කම්මල් ගඟ ලෙසින් හැඳින් වූ බවට ජනප්‍රවාදයන්හි හඳුනාගත හැකිය. කෙසේ නමුත් තාමත් පිටින් විට මේ කන්දෙන් යකඩ තලන හඬට සමාන හඬක් ඇසෙන බවත් බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. එසේම මෙම ශාස්ත්‍රයට ආදරය කළ එම ශාස්ත්‍රීය ආරක්ෂා කළ යක්ෂීන්ගේ ආත්ම අදට රාස්සාවක් හඳුන් දුන ආශිතව සැරි සරනවා යන කියන එක බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරේ ලෝකේ බලවත්ම පාලකෙක් වන රාවණ රහිත්මාගේ සුවිශේෂී නිර්මාණයක් වන රාවණාගේ යකඩ කම්මල. ඉතින් මේ රාස්සාවල කන්දේ පිටලා තියෙන මේ යකඩ කම්මල ගැන මම නිවැරදි තොරතුරු ඉදිරිපත් කරා මේ වීඩියෝ එකේ. ඒ වගේම මොකද්ද මේ අභිරහස මේ යකඩ කම්මලේ? ඉතින් මේ සීලම් දේවල් අද මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවේ වගේම ලෝක ඉතිහාසාත්මක දෙයක්ම නියු මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න ඕන නම් තවමත් මගේ YouTube channel එක ඒ කියන්නේ අපි නදන්න ලංකා ඉතිහාස YouTube channel එකට වා අලුත් කෙනෙක්ක් දැම්ම subscribe කරන්න මගේ YouTube channel එක අනිවාර්යෙන් මෙහා පැත්තේ තියෙන bell icon එකත් click කරගෙන යන්න. ඉතින් ඒ වගේම අපි නදන්න ලංකා ඉතිහාස Facebook page එකටත් ඒ වගේම Instagram page එකටත් ඒ වගේම Twitter page එකටත් ගිහලා අනිවාර්යෙන් බලන්න. අනිවාර්යෙන් මේ page වල like කරන්න. මොකද මේ page වලම upload කරන්නේ ශ්‍රී ලංකාවේ රජවරු ගැන. ඒ වගේම තවත් ලෝක ඉතිහාස රජවරු ගැනම upload කරන ලිපි. ඉතින් අනිවාර්යයෙන්ම ෆොටෝ සහිත ලිපි අප්ලෝඩ් කරනවා මේ page වලට. ඉතින් මේ page වලට ගිහලා බලන්න අනිවාර්යයෙන්ම like කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන comment section එකට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අදහස් ඉදිරිපත් කරන්න. ඉතින් මේ වීඩියෝ කොහොමද යන අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ යාළුවෝ අතරේ අනිවාර්යයෙන්ම share කරන්න මගේ වීඩියෝ එක. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක like එකක් උද්දාගෙන යන්න. ඉතින් මේ වගේ තවත් history episode එකකින් හාමින බලාපොරොත්තුෙන් අදට අපි නදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එකෙන් සමුගන්නවා. සීලුම් දෙනාට සුබ දවසක්.